S-M-A-R-T-B-E-E-S, Smarties! මම කවනායිකා කාන්ති. මම කවලේ කම්ජයනි. මම චන්ද්‍රාලි. මම ජාන. මම කෞශල්‍ය. මම ආනන්ද. මම සෙනවි. මම හිටපු නායක වසන්ත. लक्दिव सुपतल लंका बेंकुव जातियटम महापान तंबाकुंबिय एसेवनी वेटी तत्व कवय वग गिन एन्नट ओब समगिन अवसर आयुबोवन ओब समगिन अवसर आयुबोवन ओब समट सुब दवसा අපි ලංකා බැංකුවේ ට්‍රේඩ් සර්විසස් සී සමාජිකයන් 2010 වසරේදී ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ විසින් අපේ දෙපාර්තමේන්තුව සඳහා ලබා දුන් කෝපරේට් ගෝල් එකක් උනේ ට්‍රේඩ් සර්විසස් සඳහා ISO 9001:2008 තත්ත්ව සහතිකය ලබා ගැනීමයි. ඒ සඳහා මූලික අඩිතාලමක් ලෙස 5S සංකල්පය දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත වුණා. ඉන් ඔබට ගොස් තත්ත්ව කව පිහිටුවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස 2010 මැයි මාස 7 වන දින ස්මාර්ට් බීස් තත්ත්ව කවිය බිහි වුණා. ඊට අමතරව සෑම අඟහරුවා දිනකම අපේ කවිය හමු වීමටත් අපි තීරණය කළා. ශබ්දකෝෂයේ සඳහන් වන ආකාරයට ස්මාර්ට් යන වචනේ අරුත කඩිසර හපන් දක්ෂ ජන්ඩියට ජේත්වට හැඳ බලඳගත් අපේ කණ්ඩායම දෙස බැලුව විට ඔබට මනාව තහවුරු වෙනවා ඇති. හැබැයි ඉතිහාසයේ ගැඹුරු තේරුමකුත් අපේ ස්මාර්ට් වචනය ඇතුලේ තියෙනවා. Yes. Specific. M. Measurable. A. Achievable. R. Realistic. T. Time bound. ඒ අනුව යමින් අපේ කවේ පිහිටුවා ගන්න හැම අරමුණක්ම ස්මාර්ට්. අපේ කව සමාජිකයන් මීමැස්සන් වගේ කඩිසර එකමුතු කාර්යශූර පිරිසක්. ඒ නිසා අපි සෙවම ස්මාර්ට් බීස්. මේ නිර්මාණය කරලා තියෙන ලෝගෝ එකේ නායක මීමැස්සිය වටා සෙසු සමාජිකයන් පියාපත් වලින් බැඳිලා ඉන්න ආකාරය අපේ කවේ කණ්ඩායම හැඟීම් පිළිබිඹු වෙනවා. අවසන්. Have more to contribute. Our objective: delight our customers by improving our knowledge, skills, and serving them with new innovations. Content of Smart Bees. Export. ප්‍රධාන ගැටලු පහක් හඳුනාගත්තා. More time gapping, processing of duty rebates. More inquiries for customer advisors. None updating of bank details. Wastage of collection. More time gapping, processing of documentary collection bills. ඒ හඳුනාගත්ත ගැටලු සියල්ල අපිට පාලනය කරන්න පුළුවන්ද? අපිට පාලනය කළගත හැකි ගැටලු සහ පාලනය කළගත නොහැකි ගැටලු වෙන් වෙන්ව හඳුනාගත්තා. මේ තියෙන අපිට පාලනය කළගත හැකි ගැටලු. Selection of problem. අපි වඩාත්ම සුදුසු ගැටලුව තෝරාගත්තේ කොහොමද? මේ දැක්වෙන ප්‍රශ්නාවලිය කණ්ඩායමේ සමාජිකයන් අතර බෙදා දීමෙන් අපි මත විමසුමක් කළා. ඔවුන් ලබා දුන් ලකුණු අරව නිර්මාණය කළ chart එක මින් පෙන්눔 කරනවා. ඒ අනුව අපේ රාජකාරී වපසරිය තුලින් අපි හඳුනාගත් ගැටලුව More time gap in processing of documentary collection bills. Step 3 analyzing of problem. අපි අපේ ගැටලුව නිර්වචනය කරගත්තේ මෙන්න මේ විදිහට. මොකක්ද මේ බිලක් කියන්නේ? Export customers-ලා තමන්ගේ භාණ්ඩ නැවගත කරලා බැංකුවට බාර දෙන ලියවිලි කට්ටලය තමයි මේ බිලක් කියන්නේ. එතකොට බිලක් purchase කරනවා කියන්නේ මොකක්ද? මේ ලියවිලි කට්ටලය කියන්නේ බිල විදේශීය බැංකුවක් හරහා ආනයනකරුවට ලබා දීලා ආපහු මුදල් ගෙන්වා දීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ.
මේ සඳහා ගනුගෙන දෙනු කරුට දින 7 සිට දින 120ක් වෙන කාලයක් බලා ඉන්නත් සිදු වෙනවා. එපමණ කාලයක් බලා නොඉඳ අපි ලංකා බැංකුව වහාම අපේ ගනුදෙනු කරු කියන්නේ එක්ස්පෝර්ටට මුදල් ගෙවීම තමයි පර්චේස් කරනවා කියලා කියන්නේ. ඉතින් මේ පර්චේස් ක්‍රියාවලියට අධික කාලයක් ගත වීම තමයි අපේ ව්‍යාපෘතියේ ගැටලුව. ඒ ගැටලුවට අදාළව හේතුන් හඳුනාගත්තේ කොහොමද? ඔක්කොම එක්වීලා මේ දක්වන කෝස් ඇන් ඉෆෙක්ට් ඩයග්‍රෑම් කෝස්සේ අපි හේතු 8ක් හඳුනා ගත්තා. ඩොකියුමන්ට් වලට අදාළ URC 522 ගැන මේගොල්ලෝ දන්නේ නැතිලු. බිල් සිස්ටම් එකට ෆීඩ් කරන්න ඉන්නේ එකම එක්කෙනයි. ඒ මදිවට ගහන බිලුත් වරද්දනවා. ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇප්‍රූවල් එන්නත් වරක් වෙනවා. කස්ටමර්ස්ලා බිල් ගේන්නේ හැමදාම හවස වෙලා. ගේන්නේ ඩොකියුමන්ට්ස් වල එරර්ස් ගොඩායි. ඇප්‍රූවල් ප්‍රොසෙස් එක ඒක දිග වැඩි. හිටපු ගමන් සිස්ටම් එක බ්‍රේක් ඩවුන්. සිස්ටම් කට් ඔෆ් ටයිම් එකෙන් සා සිස්ටම් එක ඉක්මනට දෙන්න වෙනවා. මේ ඔක්කොම හේතුන් මේ දැක්වෙන ඇෆිනිටි ඩයග්‍රෑම් එක ඔස්සේ උපකොටස් පහක් යටතේ වෙන් කරගත්තා. ඇෆිනිටි ඩයග්‍රෑම් එකෙන් ලැබෙන වාසිය මොකද්ද? මේ විදියට මේ හේතුලින් අපිට පාලනය කළ හැකි හේතුන් නා අපිට පාලනය කළ නොහැකි හේතුන් වශයෙන් වෙන් කර හඳුනා ගැනීමට පුළුවන් වුණා. අපේ ප්‍රොසෙස් එක මොකද්ද? මේ ෆ්ලෝ චාට් එකෙන් ડોකියුමන්ට් කලෙක්ෂන් බිල් ප්‍රොසෙස් එක දැක්කලා. අපි දත්ත රැස් කරගත්තේ කොහමද? මේ තිරේ දැක්වෙන දත්ත වගෝ යොදාගෙන බිලක් සඳහා ගතවන කාලය සටහන් කරගත්තා. ඒ අනුව නිර්මාණය කළ Excel worksheet එකයි මේ. අපි දත්ත විශ්ලේෂණය කළේ කොහමද? දත්ත විශ්ලේෂණය කරද්දී බිලක් පර්චේස් කරන්න පැය 5කට අධික කාලයක් ගතවන බව පෙනී ගියා. පැය 5ක්? මේක බාර දුර රාජකාරියක්. සාමාන්‍ය මේ බිල් එකක වටිනාකම ඩොලර් ලක්ෂයක්. රුපියල් වලින් නම් මිලියන් 10කට වැඩි. මේ වගේ බිලක් ලැබුණාම හොඳින් නිවැරදිව පරීක්ෂා කර බලන්න ඕනේ. ඇප්‍රූවල් ලබා ගැනීම සඳහා ක්‍රෙඩිට් මෙමොරන්ඩම් එකක් හදලා ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකට යවන්නත් ඕනේ. මේක සාමාන්‍යයෙන් ණය මුදලක් අනුමත කරනවා වගේ. ණය මුදලක් ලබා ගැනීමේදී ගතවන කාලය ගැන ඔබට වැටහීමක් තියෙනවනේ. මේ අනුමත වීම සඳහා නිලධාරීන් 6 දෙනෙක් පමණ අතරින් ගිහිල්ලා තමයි ඇප්‍රූවල් එක ලැබෙන්නේ. ඇප්‍රූවල් එක ලැබුණාම කස්ටමර් සල්ලි දෙනව නෑ. ඒක සිස්ටම් එකට ෆීඩ් කරන්නත් ඕනේ. ගන්දන් පාට මුදල් ලැබීමට නම් නිලධාරීන් දෙන්නෙක් චෙක් කරලා තවත් නිලධාරියෙක් වැලිඩේට් කරන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ දීර්ඝ කීර්තියාවලියට තමයි අපිට පැය 5ක් ගත වෙන්නේ. දත්තදී ඒ නිසා අපේ ප්‍රොසෙස් එකට ගුණාත්මක කාල රාමුවක් හඳුන්වා දුන්නා. ඒ අනුව බිලක් පර්චේස් කිරීමට ගත යුතු කාලය පැය 3 විනාඩි 45ක් ලෙස අපේ ටාගට් එක පිටුවා ගත්තා. දත්තදී හා බලලා කාලය ව්‍යාපෘති ආරම්භ කිරීමේදී හිටපු තැන අපි දැස්තර ආරම්භ කොයලා බලමු පෙරට වැදලා මුලදී මොනවද කියලා පෙරට වැදලා මුලදී මොනවද කියලා අපි දැස්තර ආරම්භ කොයලා බලමු පිටිය දැනනිකා සැප්තැම්බර් 15 ඉඳන් ඔක්තෝබර් 15 දක්වා කාල පරිච්ඡේදයේ රැස් කළපු දත්ත විශ්ලේෂණය කළ එක් එක් පියවරකදී අපි ටාගට් කරපු ගුණාත්මක කාලයක මොබිල් චෙක් ෂීට් එකක් මගින් මේ විදිහට සටහන් කරගත්තා. ඒ අනුව මේ දැක්වෙන පැරටෝ කර්ව් එක අපි නිර්මාණය කළා. පැරටෝ කර්ව් එකේ 80% න්‍යාය අනුව අපි ප්‍රමුඛත්වය දීලා කාලය අඩු කරගත්ත යුතු පියවර හඳුනාගත්තා. අපි 5Y හොදාගත්තේ ඇයි? අපි 5Y ටූල් එක යොදාගෙන මේ දැක්වෙන ආකාරයට මූල හේතුන් දෙකක් හඳුනාගත්තා. Lack of knowledge of staff. Lack of training of the staff. Step 4 option generation. අපි විසඳුම් ජනනය කරගත්තේ කොහොමද? බුද්ධිය කලබලා අදහස් විමසලා විසඳුම් අපි හඳුනාගත්තා. 10ක් විසඳුම් අපි හඳුනාගත්තා. Step 5 option evaluation. අපි මේ හඳුනාගත්ත විසඳුම් ප්‍රමුඛතාවගත කළේ කොහොමද? Time cost is implementation යන ප්‍රධාන නිර්ණායක තුනක් ඔස්සේ විසඳුම් ප්‍රමුඛතාගත කිරීමකුත් කළා. මේ කොළපාටින් පෙන්නුම් කරන්නේ අපට ක්‍රියාත්මක කළ හැකි විසඳුම්. කහපාටින් දැක්වෙන්නේ ඉහළ කළමනාකාරීත්වයට ඉදිරිපත් කරන යෝජනා. Step 6 implementation of option. අපි විසඳුම් ක්‍රියාත්මක කළේ කොහොමද? Option 1 training staff. අපි කවයේ සියලුම සමාජිකයන් බිල් ප්‍රොසෙස් එක පිළිබඳ මනා අවබෝධයක් ලබා දුන්නා. මේ තීනේ සඳහා අපි පාවිච්චි කර ට්‍රේනින් ගයිඩ්ලයින් එක. Option 2 conducting knowledge sharing sessions. අපේ කවයේ සියලුම සමාජිකයන්ට දැනුම බෙදා දී මේ වැඩසටහන කරලා මෙන්න මේ විදියට. මේ නිල් පාටින් දැක්වෙන්නේ අපි ටාගට් කරපු ප්‍රමාණය සහ රතු පාටින් දැක්වෙන්නේ අපි achieve කරපු ප්‍රමාණය. ඒ අනුව ඉදිරි මාස 6 තුල knowledge sharing sessions පවත්වන්න සැලසුම් කළ ආකාරයයි මේ.
Option 3 having good relationship with credit department. Credit department එක්ක මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඔවුන් දැනුවත් කිරීම සිදු කළේ මේ ආකාරයටයි. ඊළඟට දක්වන්නේ අපේ ඇක්ටිවිටි ප්ලෑන් එකයි. ඉදිරි සැලසුම් මින් පෙන්නුම් කරනවා. මීට අමතරව මොනවද අපි කළේ? මේ දක්වන ලිපිය මගින් අපේ යෝජනා ඉහළ කළමනාකාරීත්වයට ඉදිරිපත් කළා. Step 7 project evaluation. අපේ විසඳුම් ක්‍රියාත්මක කළාට පස්සේ ව්‍යාපෘතිය ඇගෙයීමට ලක් කළේ කොහොමද? नवंबर पलविंद नवंबर तिस्क्रब दत्गन अभी मे पेरट निर्माण कला व्यापृति प्रोग्रेस बलन अभी विसन्न क्रियात्मक पशु पेरट මේ විදියට සංසන්දනය කළා බලන්න මේ තැඹිලි රෝස කහ කොළ යනී තලවලු බැස්ම මගේ එක් එක් පියවරකදී අපිට ආගට් කරපු ගුණාත්මක කාලයේ බිල් සංඛ්‍යාවේ අඩුවීම පෙන්වුම් කරනවා ඒ අනුව අපේ ව්‍යාපෘතිය සාර්ථකත්වේ වැඩි වෙන බිල් ප්‍රමාණයට මූණ දෙමින් අපි අත්කරගෙන තියෙන ධනාත්මක ප්‍රතිඵලෙන් මනාව තහවුරු වෙනවා මොනවද අපේ ව්‍යාපෘතිය තුලින් ළඟා කරගත්තේ tangible results බිලක් පර්චේස් කරන්න ගත වෙන කාලය අඩු කරගත්තා. කලින් පැය 5කට අධික කාලයක් ගත වුණු බිල් ප්‍රොසෙස් එක දැන් පැය 3 විනාඩි 45කට අඩු කරන්න අපිට හැකි වුණා. මේ නිසා ගනුදෙනු කරුට ලැබෙන වාසිය මොකද්ද? කස්ටමර්ගේ ගිණුම ඉදින්නම ක්‍රෙඩිට් කිරීමෙන් ඔහුගේ OD එක පියවිලා ඔහු විසින් ගෙවිය යුතු OD ඉන්ට්‍රස් ප්‍රමාණය අඩු වෙනවා. මේ තියන්නේ එකට සත්‍ය උදාහරණයක්. මෙතනදී ගනුදෙනු කරුට ලැබුණු මූල්‍යමය වාසිය රුපියල් 68609.29ක්. එපමණක් නොවේ අපිට ලැබුණු බිල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් වෙලා. ඒ නිසා ගනුදෙනුකරුවන් වෙනත් බැංකුවලට ලබා දුන් බිල් අපිට ලබා දෙන්න කටයුතු කළා තිනවා. මේ දැක්වෙන්නේ QC ප්‍රොජෙක්ට් එක අතරතුර අපගේ බිල් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන ආකාරය. බැංකුවට ලැබුණ ආදායමත් වැඩි වුණා. QC ප්‍රොජෙක්ට් එකට කලින් මාසයකට මුළු ආදායම 7.1 මිලියන්. QC ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරාට පස්සේ මාසික ආදායම 9.4 මිලියන්. ඒ කියන්නේ මාසයකට මුළු ආදායමේ වැඩිවීම 2.3 මිලියන්. ඉතින් අපේ ව්‍යාපෘතිය මේ ආකාරයටම දිගටම පවත්වාගෙන යාමේ ඉදිරි වසර තුල ලංකා බැංකුවේ ලාභයට රුපියල් මිලියන 113කින් පමණ දායකත්ව ලබා දෙන ස්මාර්ට් බීස් අපි බලාපොරොත්තු වෙනවා. ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක්. ලංකා බැංකුවේ ලාභයේ වැඩිවීම ජාතික ආදායමේ වැඩිවීම. intangible resources මොනවද? අපි ගනුදෙනු කරුවන්ට ලබන දුන් ගුණාත්මක සේවය නිසා ඔවුන් ඩිලයිට් වෙලා. ඒ කියන්නේ ඔවුන් අමන්දානන්දේට පත් වෙලා. ඒ අපේ බැංකුවේ කීර්ති නාමය ප්‍රතිලිත කරගන්න අපි දායක කරගත්තා. බැංකුවේ කීර්ති නාමය පැතිරීම නිසා නව ගනුදෙනු කරුවන් බැංකුවට ආකර්ෂණීයම සිදුවුනේ මෙන්න මේ විදිහට. කස්ටමර් ඩිලයිට් වීම QC ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලයක් කියලා අපිට තහවුරු කරන්න පුළුවන්ද? අපි කරපු කස්ටමර් විසිට් එකේදී හා සර්වේ එකේදී ගනුදෙනු කරුවන්ගෙන් අපිට ලැබුණු ප්‍රශංසාත්මක ප්‍රතිචාර වලින් ඒ බව අපිට තහවුරු වුණා. අපේ සමාජිකයන් අතර වෙනස සිදුුනේ නැද්ද? ඇයි නැත්තේ? අපේ කව සමාජිකයන්ගේ කණ්ඩායම් හැඟීම වර්ධනය වෙලා ඔවුන් අභිප්‍රේරණීය වීම තුලින් සුව කැමැත්තෙන්ම ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලට දායකත්වය ලබා දුන්නා. අපිට ලැබුණ අනපේක්ෂික ප්‍රතිලාභ මොනවාද? කව ව්‍යාපෘතිය සහ කණ්ඩායම් අතර හැමාංශයකම රාජකාරී පිළිබඳ දැනුම පළපුරුද වර්ධනය වුණා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඉම්ප්‍රූවමන්ට් එකක්. කව සමාජිකයන් නියෝඩියාමේදී ඇතින පුරප්පාටුට ආදේශක කවය තුලින්ම නිර්මාණය වුණා. මේ නිසා රාජකාරීමේ වශයෙන් තිබුණ අනවශ්‍ය පීඩනය අඩු වුණා. මේ නිසා අපිට ගනුදෙනු කාර්ය සේවාව ඉතාමත් හොඳින් කරන්න හැකි වුණා. ඒ විතරක් නෙමෙයි 2010 බැංක් ඔෆ් සිලෝන් ඉන්ටර් ඩිපාර්ට්මන්ට් ක්වොලිටි සර්කල් කම්පිටිෂන් එකේදී බෙස්ට් ක්වොලිටි සර්කල් ප්‍රසන්ටේෂන් ඕවර්ඕල් විනර් ෆස්ට් රනර් අප් සහ බෙස්ට් පර්ෆෝමර් යන ජයග්‍රහණ තුනක්ම ලබා ගැනීමට අපේ කවය සමත් වුණා. ආයතනයේ ඵලදායීතාවයකට දායක වුණේ කොහොමද? කව්‍යාපෘති අතරතුර අපේ කවයේ සමාජිකයන් දෙදෙනෙකුගේ සේවා කාර්යය අවසන් වීම නිසා කවයේ සමාජිකයන් 11 දෙනා 9 දෙනා දක්වා අඩු වුණා. ඒ කියන්නේ අපේ යෙදුම් වල අඩුවීමක්. ඒ තුලින් අපේ ඇනුවල් ස්ටාෆ් කෝස්ට් එක ලක්ෂ 3.5කින් අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අඩු යෙදුම්කින් වැඩි නිමැවුමක්. අඩු සම්පත් ප්‍රමාණයකින් උපරිම සේවාවක්. ඒ කියන්නේ ඵලදායීතාවයේ වැඩිවීමක්. Step 8 standardization අපි සම්මත කරණය කළේ මොනවාද අපිට ලැබෙන සෑම බිලක්ම පැය 3 විනාඩි 45ක් තුළ පර්චේස් කිරීමට අපි සම්මත කරගත්තා ඒ වගේම ක්‍රියාත්මක කළ විසඳුම් සම්මත කළ දිගටම පවත්වාගෙන යන්නත් අපි තීරණය කළා Step 9 self evaluation මේ දක්වන්නේ අපි මූණ දුන් අභියෝග ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ අපි තෝරාගත් පළමු ගැටලුව ප්‍රතික්ෂේප වීම මේ හින්දා මාසකට පස්සේ මුල්ලින් ඉඳලම පටන් ගන්න සිද්ධ වුණා ඒ විතරක් නෙවෙයි රිවි ප්‍රසන්ටේෂන් එක සඳහා අපේ ව්‍යාපෘතිය ඇගීමට ලක් කරද්දී අපිට ලැබුණේ නෙගටිව් රිසල්ට් එකක්
ඉතින් ඒ අභියෝග සියල්ලට මුහුණ දීමට අපට තිබූ ශක්තියන් තමයි මේ strong leadership creativity of the members unity of the members specialized knowledge of the members step 10 future plan අඛණ්ඩ වර්ධනයක් අපේ ව්‍යාපෘති තුළින් ළඟා කර ගන්න පුළුවන්ද අපේ ව්‍යාපෘති සජීවීව තවදුරටත් ඉදිරියටම දියුණු කළ හැකි ඒ අනුව පවත්වා ගන්න මෙහි දෙවන පියවරේදී බිලක් වචස්ටන ගතවන කාලය පැය 3 විනාඩි 15කට අඩු කිරීමට අපි ඉදිරි සැලසුම් පිටුවා ගත්තා ව්‍යාපෘතියේ අඛණ්ඩ වර්ධනයේ ඉදිරි සැලසුම් තුළින් ළඟා කර ගන්න ආකාරයයි මේ කුමක්ද ඒ සඳහා අපි කළේ අපි කලමනාකාරීත්වය ඉදිරිපත් කළ යෝජනාකට ලැබුණු විසඳුම් ලිපියයි මේ ඒ විසඳුම ක්‍රියාත්මක කිරීමෙන් කාලය අඩු කරගන්න පුළුවන්. එහෙම කියන්නේ අපි විතරක් නෙමෙයි ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් ලැබුණු මේ කමෙන්ට්ස් වලත් අපේ සේවාවේ කාර්යක්ෂම බවද හවුරු වුණා. අපි කස්ටමර්ස්ලට අවේනස් ප්‍රෝග්‍රෑම් එකකුත් කළා. ඒ තුලින් කස්ටමර් රිලේෂන්ෂිප් එක එන්න වැඩි දියුණු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ දැක්කන ප්‍රශ්නාවලිය ගනුදෙනු කරන්න බෙදා දීලා සර්වේ එකකුත් කළා. ඒ තුලින් ගනුදෙනු කර අවශ්‍යතා වඩා තුඳින් හඳුනාගෙන අපේ සේවාව දියුණු කරගත්තා. එතකොට මේ ව්‍යාපෘතිය මෙතනින් අවසන් වෙනවද? නෑ 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 කොහෙත්ම නෑ. තව දුරටත් ඉදිරියටම පාත්වගෙන යනවා. ඉදිරියේදී නැවතත් අපේ ව්‍යාපෘතිය ඇගීමට ලක් කරලා අපේ ටාගට් ඇචීව් කරලා තියෙනවනම් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව විස්තර අපි ඊළඟ තරගාවලියට ඇවිල්ලා ප්‍රකාශ කරන්නම්. අපේ කාල රාමුව ගැන අදහසක් 2010 අගෝස්තු 3 වෙනිදා සිට දෙසැම්බර් 10 දක්වා කාල පරිච්ඡේදයේදී අපේ ව්‍යාපෘතිය පෙළගැස්වීම යොදාගත් කාල රාමුවයි මේ දැක්වෙන්නේ. එසේනම් දැන් අපි බලමු අපේ ව්‍යාපෘතියේ සාරාංශය. PDCA quality tool එක ආධාරයෙන් ගැටලුව හඳුනා ගැනීමේ සිට ඉදිරි අරමුණු පිහිටුවා ගැනීම තෙක් plan do check act කියන පියවර හතර ඔස්සේ අපේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය කරා පෙළගැස්වූ ආකාරය දක්වන සාරාංශ සටහනයි මේ. මේ සටහනින් අපි එක් එක් පියවරකදී යොදා ගන්න ලැබූ quality tools සහ ගන්න ලැබූ තීරණ සාරාංශගත කර තිබෙනවා. අපි දැන් ඔබව කැඳවාගෙන යන්නේ ලංකා බැංකු මූලස්ථානයේ දෙවන මහලේ පිහිටි export department එකේ සජීවී දර්ශනයක් වෙත. Good morning Mr. Alex මොකද කරන්න ඕනේ? Good morning Kaushal miss. මේ bill purchase කරගන්න ඕනේ. ආ මේ bill payment කරලා දෙන්න. ගනුදෙනු කරගේ අවස්ථාවය කාර්යක්ෂම මිස්ටර් විසා customer delight වෙන ආකාරයක් මෙන් දක්ුණේ. ඊළඟට අපි ඔබ කැඳවාගෙන යන්නේ exporters association neke varshika suhadamuwa annual get together seri kote daga kandidati ga hello mr alex oya bohoma kalek inne dakkewa den expat bank u patta yanne nessa ne den api ganunu karanne boc ekak vitharane boc vitharai ganunu karanne trupti mattu lanka bank u ganunu karwan hara muin muwa karana pracharya magin ලංකා බැංකුවේ කීර්ති නාමයෙන් පැතිරෙන ආකාරයයි මෙයින් දක්ුණේ. ඊළඟ ජවනිකාවෙන් දක්වන්නේ ලංකා බැංකුවේ ලාභය වැඩි වූ ලාභය සමග ජාතික ආදායමට එකතු වෙන ආකාරයයි. දැන් අපි මේ සුවිශේෂී නිවේදනයට සවන් දෙමු. Ladies and gentlemen, it's time to award ISO 9001:2008 certification of Sri Lanka Standards Institution to Bank of Ceylon Freight Services Division. Thank you. අපි 2010 වසරේ මුලදී කලමනාකාරීත්වය ලබා දුන් corporate goal එකට අපි දැන් ළඟාවී සිටිනවා අපේ තත්ත්ව සහතික ලබා ගැනීමෙන්. මේ රටේ ලංකා බැංකුව අයිති සැබෑ උරුමකරුවන් වන්නේ මේ රටේ මහ ජනතාවයි. මේ රටේ මහ ජනතාවගේ හරස්කඩක් නියඳියක් ලෙස යොවිතන් ලෙස අපි මේ ගරු සභාව දකිනවා. එනිසා අපේ ජයග්‍රහණය සතුට භුක්ති විඳීමට අපි තමුන්නන්සලා සියලු දෙනාටම ඇරයුම් කරනවා. අපේ තත්ත්වකව සංකල්පය තුලින් අපි ට්‍රේඩ් සර්විස් දෙපාර්තමේන්තුවේ සියයක් පමණ වූ කාර්ය මණ්ඩලය තත්ත්වකව 10කට ගොනු වී කරන ලද සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය අපි ලබා ගත්තා. එෙහිදී අපේ මේ කුඩා කණ්ඩායම ස්මාර්ට් බීස් තත්ත්වකවයේ දක්වූ දායකත්වය කැපවීම සහ අපේ අදිෂ්ඨානයයි අපි මෙයින් පෙන්වුම් කළේ. Our expectation ගනුදෙනු කරු සතුටින් තියමු කරන වැඩය සතුටින් කරමු අපි ඔක්කොම එක පොකුරට එක් වී නිමසන්සේ වැඩ කරමු මේ සොඳුරු විනාඩි කිහිපේ අපගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපහායිකුණු ඔබ සැමටත් මේ සඳහා මඟ පෙන්වූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සියලුම මහත්ම මහත්මීන්ටත් මේ සඳහා අපව දිරිගැන්වූ ලංකා බැංකු කළමනාකාරීත්වයටත් නන්නෑඩෙන් උදව්පකාර කළ සියලුම දෙනාටත් බැංක් ඔෆ් සිලෝන් ට්‍රේඩ් සර්විසස් ඩිවිෂන් ස්මාර්ට් බීස් ක්වොලිටි සර්කල් වෙනුවෙන්
අපගේ ප්‍රණාමය.